අපේ ජීවිතවල ගෙවුණු හැම දවසක්ම වගේම එළඹෙන්න නියමිත වෙලා තියෙන හැම දවසක්ම වගේම අද මේ උදා වෙලා තියෙන අද දවස ගොඩාක් ලස්සන දවසක්. මම විශ්වාස කරනවා මට වගේම අද දවස ඔයාලටත් ගොඩක් ලස්සන දවසක් වෙන්නදී කියලා. ඉතින් ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ ජීවිතවල එළඹෙන හැම දවසක්ම ගොඩක් ලස්සන දවසක් වෙන්න කියලා. එහෙනම් ඉතින් මේ ලස්සන දවසේ එක වරුවක් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි අද මම ආවේ. දවස ලස්සනයි කිව්වට ටිකක් වෙනස් විදිහ දවසක්. ඉතින් ඒ නිසාමයි මේ වීඩියෝ එක මම ඔයාලට අරන් එන්න හිතුවේ. දවස ලස්සනයි කිව්වේ මෙන්න මේ හින්දා. පේනව නේද අපේ පරිසරය? බොහොම වැහිබර පරිසරයක්. හැබැයි වැස්ස නෑ. වහින්න වාගේ වැහි කළු පිරිලා හස බර වෙලා තිබුණට වැස්ස නම් නෑ ඉඳලා හිටලා වැහි පොදක් මිසක. හැබැයි ඉතින් ඒ පරිසරයේ ඇතුලේ ගහකොළ හරියට කඳුකරයේ තියනවා වාගේ හරි ලස්සන පෙනුමක්, හරි ලස්සන පුදුම සීතල හුළඟක්. ඇත්තෙම කියනවා නම් මේ ඉන්නේ වියලි කලාපෙද කියලා හිතාගන්න බැරි තරමට වෙනස් හැඟීමක් දැනෙන තැනකට අද පරිසරය පත් වෙලා තියෙනවා. කඩින් කඩ වැටෙන තද අවුරැල්ලකුත් එක්ක ඒ අවුරැල්ල ක්ෂණිකයෙන් මකා දාන තද වැහි කළොත් එක්ක හරි අමුතු විදිහේ දේශගුණයක් තමයි අද තියෙන්නේ. ඉතින් වීඩියෝ එකක් කරන්න ගාඩන් එකේ ඇවිදින්න කියාපු දවස. ඉතින් ගෙදර ඇතුලේ 1000ක් වැඩ තියෙද්දි තමයි අද මම මේ එළියට කැරකි කැරකි ඉන්නේ. ඇත්තටම දැන් වෙලාව උදේ 8:00 පහු වෙලා. වෙනදනම් මේ වෙනකොට ගෙවල් මිතුල් අතු ගාලා පාන්දර උයපු කිචන් එක අහුරලා මේ වැඩ සේරම ඉවර වෙලයි තියෙන්නේ. හැබැයි අද මේ මොකුත්ම මට කරගන්න බැරි වුණා. අද කරපු එකම එක දේ තමයි උදේ නැගිටලා කොහොම හරි හස්බන්ඩ්වයි බබාලා දෙන්නවයි පිටත් කරපු එක. ඒකට හේතුව තමයි මේ දවස් ටිකේම ටිකක් තද බල විදිහට කාර්ය බහුල දවස් ටිකක් තමයි මට සහ හස්බන්ඩ්ට ගෙවන්න සිද්ධ වුණේ. ඉතින් ඒකත් එක්කම ඊයේ දවසෙත් ගොඩක්ම ගෙදරින් පිට තමා රැඳෙන්න වුණේ. ඔය හේතුත් එක්ක ඊයේ හවස් වෙනකොට පොඩි අසනීප ගතියකුත් දැනුණා. ඉතින් කොහොමින් කොහොම හරි ගෙදර වැඩ ටික මගේ නෝමල් රූටින් එකට අනුව කරගන්න බැරි වුණා. අපි දෙන්නම බිසි වෙච්ච නිසා ටිකක් වැඩ ගොඩ ගැහුණා. ඉතින් අද දවසේ ටු ඩූ ලිස්ට් එකේ තියෙන වැඩ ටික එහෙම්මම නවත්තන්න තමයි මම හිතුවේ. මොකද අද දවසේ ටු ඩූ ලිස්ට් එක කියන්නේ ඒක මගේ මානසිකව මට ඇත්තටම වදයක්. මොකද ඒක මට අද කරන්න බෑ අද මේ වෙනකොටත් මගේ වැඩ ගොඩ ගහලා නිසා. ඒ නිසා ඒ වාගේ දවස්වලට මට මේ වාගේ දවස් එනවා. මං හිතන්නේ ඔයාලටත් ඕනේ තරම් එනවා ඇති. මොකද අපි පර්ෆෙක්ට් මිනිස්සු නෙමෙයිනේ. 100%ක් පර්ෆෙක්ට් දවස් 365 හරියටම කාල සටහනක් ඇතුළෙම ගෙවන්න පුළුවන් 100%ක් නිවැරදි මිනිස්සු නෙමෙයි අපි. ඒ හින්දා අපි කාටත් ඔය වගේ දවස් එන්න පුළුවන්. ඉතින් මේක අද මට ආපු හැම දවසක්. ඉතින් ඒ දවසේ මං හිතුවා මගේ නෝමල් රූටින් එකෙන් ටිකක් අයින් වෙලා දැනට ගොඩ ගහලා තියෙන වැඩ ටික පිළිවෙලකට ඉවර කරගෙන එන්න. ඉතින් ඒ නිසා ඇත්තටම අද වීඩියෝ එකක් කරන්න හිතන් හිටපු දවසක් නෙමෙයි. ඒ වුණාට මට මේ ඇතිවෙච්ච ගැටලුවත් එක්ක මට හිතුණා මට වගේම ඔයාලටත් අනිවාර්යෙන් මේ වාගේ දවස් ඇති. ඉතින් එතකොට ගොඩක් අය කලබල වෙනවා. මම අහලා තියෙනවා ගොඩක් අය මට කියලා තියෙනවා. ඒ වගේම තමා මේ වාගේ තත්වයන් වලට මූණ දෙන්න අපහසුතාවයෙන් සමහරෙක් තනියෙන් ජීවත් වෙන්න බය වෙනවා. ඔන්න ඔය බය ගැනත් පහුගිය කාලේ මගෙන් ගොඩාක් දෙනෙක් අහලා තිබුණා. ඒ කියන්නේ අම්මා තාත්තා හිමත් නැත්තම් හස්බන්ඩ්ගේ අම්මා තාත්තා එක්ක දැනට පවුලේ ඉන්න කට්ටිය, කියන්නේ විවාහ වෙලා නමුත් පවුලෙන් පිට වෙලා නැහැ, දෙමව්පියෝ එක්ක ජීවත් වෙනවා. එකම හේතුව මෙන්න මේ තනියෙන් යම් යම් අවස්ථාවලට මුහුණ දෙන්න බයකම. ඉතින් ඇත්තටම අපිට එහෙම බයක් ඇති වෙන්නේ අපේ ආත්ම විශ්වාසයේ තියෙන දුර්වලතාවයක් නිසා. ඉතින් මම අද ඔය ගැන අද වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම වෙන වීඩියෝ එකකින් ඔය ගැටලු තිබුණු අයට උත්තරයක් දෙන්නම්. අද වීඩියෝ එක ගේන්නේ මට වාගේ මෙන්න මේ වාගේ ගේ අච්චාරු වෙච්ච දවස්වලට මේක නිදහස් කරගන්න කැමති අයට
පුංචි මෝටිවේෂන් එකක් දෙන්න තමයි අද වීඩියෝ එක මම අරන් ඉන්නේ. ඒ වගේම අද වීඩියෝ එකේ අවසාන වෙනකන් ඔයා හිටියොත් මම මගේ පර්ස් එකට නොදැනි මගේ කිචන් එකට ගත්තු බඩු ටිකකුයි ඒ බඩු ටික මම මගේ පර්ස් එකට නොදැනි ගත්තු හැටි ඒත් එක්කම මෙන්න මේ නන්ස්ටික් භාජන ටික ගොඩ කාලයක් පාවිච්චි කරන්ඩ ශරීර සෞඛ්‍යයට අහිතකර නැති වෙන්න පදම් කරගන්න හැටි දැනගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ ටික අපි වීඩියෝ එකේ අවසානයේට බලමු. මුලින්ම මේ අවුල් වෙච්ච ගේ ටිකක් අහුර ගැනීම. මං හිතනවා ඒක හොඳයි කියලා. මොකද අපි ඉන්න තැන ඉන්න ගෙදර විශේෂයෙන්ම අපි ඉන්න රූම් එක හොඳට අහුරගෙන හිටියේ නැත්නම් ඇත්තටම අපිට වෙන කිසිම වැඩක් කරන්න බැරි තරමට අපේ මනස ව්‍යාකූල වෙනවා. ඒ නිසා අපි ගේ ඇතුලෙන් වැඩේ පටන් ගමු. මුලින්ම මේ ඊයේ හවස නෙමෙයි ඇත්තටම ඊයේ රෑ හේදිලා ඉවර වෙච්ච රෙදි ටික මැෂින් එකෙන් එළියට දාලා තිබ්බා. වැලට ගෙනියන්න ටයිම් තිබුණ නෑ ගොඩක් රෑ වෙලා. ඒ නිසා ඒක හැමමම තියලා තිබ්බා. දැන් ඉතින් අවුවකුත් යාන්තමට වැටිලා තියෙන නිසා මං හිතුවා මුලින්ම කරන්න ඕනේ අවුවෙන් වැඩ ගන්න ඒ ටික ඉස්සෙල්ලම වැලකට දාලා ඒ ටික වේලෙන අතරේ මං අනිත් වැඩ ටික කරා නම් ওই ටික වේලෙන අතරේ එතකොට අනිත් වැඩ ඉවර වෙනකොට රෙදි ටිකත් මට ගෙට ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා ඉස්සෙල්ලම වැඩේ විදිහට මම රෙදි ටික එළියට දාගත්තා. දැන් ඉතින් ඇත්තෙන්ම මැෂින් එක තියෙන නිසා මගේ වැඩවලින් ඇත්තටම මාට දවසට පැය දෙකක් විතර ඉතුරු වෙලා තියෙනවා මගේ අනිත් වැඩ කරගන්න. ඉතින් ඒකත් ලොකු පහසුවක් වෙලා තියෙනවා. මං ඒ ගැන කලින් වීඩියෝ එකත් ඔයාලත් එක්ක බෙදාගත්තනේ ඒ දේවල් කොහොමද සිද්ධ වුණේ කියලා. ඉතින් රෙදි ටික වනලා කරලා ඇවිල්ලා ඊට පස්සේ ඔක්කොටම කලින් මෙදුළු අතු ගාගත්තා. ඒකට හේතුව තමයි ගේ ඇතුළ අතු ගා ගන්න අතරේ හදිස්සිය කෙනෙක් ගෙදරට ආවොත් වෙන අන්දන් අඳුරන කෙනෙක් නොවෙන්න පුළුවන්. හදිස්සිය ලයිට් බිල, වතුර බිල, එහෙමත් නැත්නම් වෙන අවශ්‍යතාවයකට කවුරු හරි එහෙම කෙනෙක් ගෙදරට ආවොත් ඉස්සෙල්ලම ගොඩ වෙන්නේ අපේ මිදුලටනේ. ඉතින් අපිට අපහසුතාවයක් තිබ්බා, අපිට ගැටලු තිබ්බා, අපි කාර්යබහුල වුණා කියන එක අදාළ නැහැ. එකපාරටම ඒ අපේ ගෙදරට එන කෙනාට ඔළුවට යන්නේ ටිකක් අපි ගැන හරි අප්‍රසන්න හැඟීමක්. ඒ නිසා ඔන්න ඔක්කොටම කලින් මම මිදුළු අතු ගාගත්තා. මිදුළු අතු ගාගත්තට පස්සේ ඇත්තටම හිතටත් ලොකු නිදහසක් දැනුණා. වටපිට බලනකොට හරි ලස්සනයි. ඊට පස්සේ ඉතින් කෙලින්ම ආවේ ගේ ඇතුළට. ගේ ඇතුළට අට්ටක් ගාලා අහුරගත්තා. එක හොඳකට තියෙන්නේ ගේ පුංචි නිසා මට ඉක්මනින් ගේ අතු ගාගන්න පුළුවන්. වෙනදට නම් ඉතින් අපේ ලොකු චූටි ඉන්නවනම් මට ඇඳන් ටික එහෙම අස් කරලා ලොකු උදව්වක් කරනවා. නමුත් ඉතින් දැන් කවුරුත් නැහැ. ඒ නිසා ඉතින් ඔක්කොම කරගන්න වෙන්නේ මට. ඉතින් සාමාන්‍ය ටයිම් එකක් මම ඔළුවේ තියාගන්නවා. ඒ කියන්නේ මගේ ගේ ප්‍රමාණයත් එක්ක මම දන්නවනේ මේ ගේ හොඳටම අස් කරලා අතු ගන්නවා නම් ඩීප් ක්ලීන් එකට කොච්චර වෙලා යනවද, නෝමල් අස් කරලා අතු ගන්නවා නම් කොච්චර වෙලා යනවද. ඉතින් සාමාන්‍යයෙන් අතු ගන්න කොච්චර යන වෙලාව මම ඒකටත් විනාඩි 5ක් විතර අඩුවෙන් ටයිම් තියලා මම වෙලාව බලලා ඒ ටයිම් එකට මේ වැඩේ ඉවර කරනවා කියලා මම මටම ටාගට් එකක් දීලා වැඩේ පටන් ගන්නවා. ඔන්න එතකොට වෙනදට ඉන්න මට වඩා ඇක්ටිව් කෙනෙක් තමයි එතන ඉන්නේ. ඇත්තටම මේ ක්‍රමය ගොඩාක් සාර්ථකයි. මෙහෙම වැඩ කරනකොට නිකන් ඒක කරගන්න බැරි වුණොත් අර ටුඩූ ලිස්ට් එක වගේම තමයි. නිකන් ඒක බලන්න වෙන කිසිම පිට කෙනෙක් නැහැ, සුපවයිස් කරන්න කෙනෙක් නැහැ. නමුත් මම මට දීපු පොරොන්දුව රැකගන්න බැරි වුණානේ, නිකන් ඒ දවස් ප්‍රොඩක්ටිව් නැහැනේ වගේ, ඒ වෙලාව ප්‍රොඩක්ටිව් කරගන්න බැරි වුණානේ වගේ හැඟීමක් මට මෙනවා. ඉතින් ඒ හැඟීම මට දැනෙනවට මම කැමති නැහැ. ඒ නිසා මම ගොඩක් වෙලාවට පැය භාගයක් යනවා නම් මට ගියස් කරලා අතු ගන්න මම විනාඩි 20කට ටයිමින් තියාගන්නවා. එතකොට මම මගේ උපරිම කාර්යක්ෂමතාවය දීලා මේ වැඩේ ඉවර කරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට මම මටම ටාගට් දීටි වැඩ ටික කරගත්තා. ඔය විදිහට තමා මේ ගෙදර ඇතුලේ අස්පස් කරන වැඩ කටයුතු උනේ. ඇත්තටම මේ දේවල් දකිනකොට ඔන්න ඔයාලටත් මතක් වෙනවා ඇති ඔයාලා ගෙවල් වලත් මේ වාගේ දවස්, මේ වාගේ සති, සමහර විට මේ වාගේ මාස ගණනුත් තියෙන්න ඇති. මොකද හැම කෙනෙකුටම මේ වාගේ එක් එක් කාලවලදී ජීවිතේ එක් එක් කාලවලදී යම් යම් අපහසුතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපහසුතා නොවුනත් රැකියාවේ කාර්ය බහුලත්වය මොන මොනවා හරි ප්‍රශ්න නිසා අපි යන රූටින් එකෙන් පිටපයින්නෙම අපිට මාසයකට දවස් කීපයක් හරි සිද්ධ වෙනවා. ඒක අනිවාර්යයි. කොච්චර ලියලා කරලා කාලසටහන් හදාන හිටියත්
ඒක නම් වෙනස් වෙන්නේ නැහැ. කිසිම දවසක හදිස්සියේ ඇතිවන අවශ්‍යතාව නිසා අපිට අපේ කාලසටහනෙන් එළියට බහින්නම සිද්ධ වෙනවා. හැබැයි ඉතින් අපි දැනගන්න ඕනේ අපි අපේ ටයිම් ටේබල් එකෙන් එළියට බැස්සට එදා දවසට අදාළ වෙන විදිහට වෙනම ටයිම් ටේබල් එකක් හදාගෙන ඒ ටයිම් ටේබල් එකට වැඩ කරන්න. එතකොට බොහෝ වෙලාවට වැඩ ගොඩ ගෙහෙන්නේ නැතුව ගොඩ ගෙහිච්ච වැඩ ටික වුණත් පැය කීපයක් ඇතුළත ඉවර කරගන්න අපිට පුළුවන් වෙනවා. ඊයේ දවල් මම මේ මාසෙට ඕන කරන ග්‍රොසරි අයිටම් වලින් කොටසක් අරගෙන ආව ටවුන් එකට ගියපු වෙලාවේ ඔක්කොම අයිටම් ටික නම් මෙතන නෑ. ඉතින් වෙනදා නම් ওই දේවල් ටික ගෙනාපු ගමන් අදාළ තැන් වලට දාලා මස් මාළු ටික සුද්ධ කරලා එළවලු ටික සුද්ධ කරලා ඔක්කොම වැඩ ඉවර කරගන්නවා. ඒ වුණාට ඊයේ දවසේ බබාලා දෙන්නගේ වැඩ කටයුතු වලට මට ටිකක් වෙනදට වැඩිය වෙහෙසෙන්න සිද්ධ වුණා. ඒ දේවල් එක්ක ඇත්තටම ඊයේ දවල් ගෙනාපු බඩු ටික මේ වෙනකම්ම මට අස්පස් කරගන්න බැරි වුණා. ඔන්න ඉතින් ඒකත් මේ වෙලාවෙම අස් කරගත්තා. ඇත්තටම ගොඩ ගැහිලා තියෙන බඩු මුට්ටු ටිකක් වුණත් එතනින් අයින් වෙලා යනවා දකින්නකොට හිතේ තියෙන කුණු අයින් වෙනවා, හිතේ තියෙන මහා බරක් අයින් වෙනවා වගේ තමයි මට නම් දැනෙන්නේ. ඕක කොච්චර අපහසු වුණත් අමාරුවෙන් හරි කරන්න නැති වුණාම හැම තිස්සෙම ඕකමයි අපිට පේන්නේ. gedara anithyan kochchara aspas karala thibunath eka tanaga hari api akamathi vidihata dewal goda gehila thiyenawa nan oyalata ehemada kiyanne mama dannae mata nan ehemai ara hondata nathi tana ganama tama kalpana wenne. ithin e nisa hama tanakma haki uparimen aspas karaganna tama me hadanne. peenawani ithin dining table eki hati hariyata nikan pissan kotuwak wage. මේක දකින්නකොට තමයි මටත් මතක් වුනේ කලින් වීඩියෝ එකක මගේ යාළුවෙක් කමෙන්ට් කරලා තිබුණා මම උයපු කෑම කොහෙද තියන්නේ කියලා. ඔන්න ඉතින් බලාගන්න ඔන්න ඔය විදිහට උයපු භාජනවලම හරි එහෙම නැත්නම් මැටි භාජනවලට අයින් කරලා හරි මගේ ඩයිනින් ටේබල් එක උඩ තමයි මම මේ දේවල් තියාගන්නේ. එතනම මැටි ෆිල්ටර් එක බොන වතුරක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒක හරි පහසුයි. ඒ විදිහට තමයි කෑම සහ වතුර ටික arrange කරලා තියාගෙන ඉන්නේ. ඔයාලා ඔය දැන් දකින නිල් පාට රතු පාට පෑන් දෙක ඔයාලට මතකද දැන්නේ? අලුත් අවුරුද්දට කිචන් එක අස් කරද්දී තමයි මම මේක ඔයාලට පෙන්නුවේ. හැබැයි ඉතින් තාම මට ඕකේ කෑමක් නම් හදන්න බැරි වුණා. ඒ කියන්නේ ඉතින් ඔම්ලට් එකක් දාන්න බැරි වුණා. මොකද ඒ නාස්ටික් පෑන් දෙකත් පදම් කරන්න මට අවස්ථාවක් හම්බුන්නේ හුඟක්ම මෙන්න මේ යට තියෙන ලොකු නාස්ටික් පෑන් ටික මට හම්බෙනකන් තමයි මම ওই දෙකත් පදම් කරන්න ගන්නේ නැතුව හිටියේ. ඉතින් ඊයේ තමා ලොකු සෙට් එක මට හම්බුනේ. ඉතින් හම්බෙච්ච හැටි මං ඊළඟට කියන්නම්. ඉතින් අද ওই ටික ඔක්කොම අපි පදම් කරගමු. මැටි වලන් වගේම තමා නන්ස්ටික් භාජනත් අනිවාර්යයෙන්ම කෑමට කලින් පදම් කරන්න ඕනේ. මැටි වලඳක් නම් පදම් නොකලා කියලා ඇත්තටම අපිට ශරීරයට එච්චර අහිතකර තත්ත්වයක් එන්නේ නැහැ. මැටි වලඳේ පැවැත්ම නැති වෙන එක විතරයි වෙන්නේ. මම කලින් වීඩියෝ එකක් මේ ගැන සම්පූර්ණයෙන් කරලා තියෙනවා. නමුත් නන්ස්ටික් භාජන නම් කවදාවත් පදම් නොකර කෑම බීම හදන්න ගන්න එපා. ඉතින් ඒක මම තව ටිකකින් පෙන්නන්නම් මේ චුට්ටත් අහුරගෙන. ඔය පේනවනේ ඉතින් හොඳම හරිය තමයි දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ. පාන්දර කට්ටියට කෑම හදලා ඒගොල්ලොන්ගේ කෑම ඔතලා ලන්ච් බොක්ස් වලට දාලා ඔක්කොම කරලා ඒගොල්ලෝ යන්න ඇරියට පස්සේ තමයි දැන් මම මේ ආවෙනදා ගොඩක් වෙලාවට මම මේ දේවල් උයන උයන ගමන්ම වාගේ සෝදලා තියා ගන්නවා. ඒක තමයි ඇත්තටම ලේසිම. අර කියමනක් තියෙන්නේ ක්ලීන්නස් යු ගෝ කියලා. ඉතින් ඒක ඇත්තටම පහසුයි. එහෙම අපි යමින් යමින් ගමනම අපේ වැඩ ටික කෙරෙන අතරම උයන පිහින කටයුතු වලට ගත් ඒවා සෝදනවා කියන්නේ අපිට උයලා ඉවර වෙනකොට කුස්සිය අහුරන්න අමුතු වෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මේ වාගේ හදිසි දවසකදී කරන්න දෙයක් නැහැ. ඔන්න ඔහොම කුස්සිය නිකන් කැලේ වාගේ වෙනවා අවසානයේ. ඒ වෙනුවෙන් වෙනමම වෙලාවක් වෙන් කරලා මිසක අපිට මේක අස් කරගන්න බැරි වෙන තරමට. හැබැයි ඉතින් එහෙම අස් කරනකොටත් වාසියක් තියෙනවා. හැම අස්සක් මුල්ලක් නෑරම ඔක්කොම අස් කරනවා. ඉතින් දැන් කවුරුවත් ගෙදරින් පිට වෙන්න නෑ. යන්න තියෙන කට්ටියට යන්න ඔක්කොම හරි ගස්සලා දුන්නා. මගේ මනස ගොඩක් නිදහස්. ඉතින් දැන් තියෙන්නේ අස්පස් කරලා මගේ වැඩ ටික කරගන්න එක තමයි. ඒ නිසා ඔන්න හොඳටම අස් කරගත්තා, හොඳටම ක්ලීන් කරගත්තා. ඊට පස්සේ කවුන්ටර් ටොප් එකත් හොඳට අහුරගෙන හොදගෙනම අයින් කරගන්න තමයි මේ හදන්නේ.
මේ වගේ ගෙයක් දොරක් හැදි වෙච්ච වෙලාවකට ගෙදර දොර වැඩ කරන පිළිවෙල අපිට ටිකක් වෙනස් කරන්න ටයිම් ටේබල් එකෙන් පිටපයින් වෙච්ච වෙලාවකට විතරක් නෙමෙයි මේ වගේ ඕනෑම අවස්ථාවක මොකද අපේ ජීවිතය කියන්නේ හරි අවිනිශ්චිත දෙයක්. ඉතින් අපිට හරියටම ප්ලෑන් කරලා අපේ ජීවිතය හරි තනි රූලක ගෙනියන්න හරි අමාරුයි. ඉතින් ඔය ජීවිතයේ ඔය රූලෙන් පිටපයින් අවස්ථා එමටයි. හැබැයි ඔය පිටපයින් හැම අවස්ථාවකම ඒ අවස්ථාවට අනුරූපව අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඒ අවස්ථාවට අනුරූපව ඉස්සෙල්ලම කරන්න ඕනේ දේට ප්‍රමුඛත්වය දීලා ටට්ටක් ගාලා ඒ අවස්ථාවට අනුකූලව හැඩ ගැහිලා අනුවර්තනය වෙන්න පුළුවන් නම් අපේ පැවැත්ම වැඩිකල් රඳාපවතිනවා. ඉතින් ජීව විද්‍යාව පැත්තෙන් ගත්තත් ඕකනේ ඇත්ත. අනුවර්තනය වෙන ජීවියා තමයි වැඩි කාලයක් ජීවේ පවත්වගෙන යන්නේ. ඉතින් ඒ නිසා හැම දෙයකටම අනුවර්තනය වෙන්න හුරු වෙන්න ඕනේ හැම දෙයකටම. ඒකෙන් කියන්නේ අපි අපේ ජීවිතයේ යම්කිසි රාමුවක් ඇතුලේ පිළිවෙලකට ගලාගෙන යන්න දෙන්නේ නැහැ කියන එක නෙමෙයි. නමුත් අපි ඕනෙම වෙලාවක අපේ ජීවිත, අපේ දරුවන්ගේ ජීවිත, අපි වටේ ඉන්න අයගේ ජීවිත සමස්තේ වශයෙන් ගත්තාම අපේ මේ හැම කෙනෙක්ගේම ජීවිතය ඇතුලේ හිතන්න නැති දේවල් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් හිතන්න නැති දෙයක් වෙනකොට, ප්ලෑන් කරපු නැති දෙයක් වෙනකොට, ප්ලෑන් එකට පිටින් දෙයක් වෙනකොට අපි නිතරම උත්සාහ කරන්න ඕනේ ඒ අදාළ තත්ත්වයට අනුව හැඩගැහිලා ඒ හැඩගැහිච්ච ස්ථානයේ සතුටින් ඉන්න එක. හරියට අද මම මේ කරා වාගේ මට දැන් අද මේ ගිය තුළ ඇත්තටම අපායක් වාගේ තමයි පෙවුනේ. හැබැයි මම හිතුවා ඔයාලත් එකට එකතු වෙලා වීඩියෝ එකක් උත් කරන ගම විනෝදෙන් මේක මම මටම ටාගට් දීලා සන්තෝෂෙන් කළොත් මට මේ වැඩෙත් ඉක්මනට කරන්න පුළුවන්, මේ සියලු ප්‍රශ්නත් විසඳෙනවා කියලා ඉතින් අවසානයක සිද්ධ වුණා. ඔන්න ඉතින් දැන් ඔයාලගේ වෙලාව. අර මං කිව්වේ පර්ස් එකට දැනෙන්නේ නැතුව මං ගත්තු භාජන ටිකක් තියෙනවා කියලා. මෙන්න මේ පෙට්ටියේ තියෙන ඒවා තමයි. කලින් ඒවා නම් අලුත් අවුරුද්දට ගත්තේ කියලා ඔයාලා දන්නවනේ. මේ තියෙන්නේ නස්ටික් පෑන් සෙට් එකක්. ඒ සෙට් එකේ තියෙනවා ලොකු ෆෑන් එකක්. ඒ කියන්නේ බිත්තර සාමාන්‍යයෙන් හතරක් විතර එකපාරේ දාන්න පුළුවන් ෆෑන් එකක් තියෙනවා. එතකොට මිල්ක් පොට් එකක් තියෙනවා. ඒත් එක්කම නෝමල් කරි වර්ග හදා ගන්න පුළුවන් ලොකු පොට් එකයි කුඩා පොට් එකයි තියෙනවා. ඉතින් ඕකේ අර සෝස් ෆෑන් එකට ලිඩ් එකක් එන්නේ නැහැ. අනිත් තුනටම වීදුරු වලින් හොඳ ශක්තිමත් ලිඩ් තුනක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ලොකුම ෆෑන් එක පේන්නේ. ඇත්තටම මේකේ මම මේ වෙනකොට උයලා තියෙනවා කීප වතාවක්. හාල් කිලෝ එකක බත් උයන්න පුළුවන්. ඉතින් හාල් කිලෝ එකක බත් කියන්නේ ලොකු ප්‍රමාණයක ෆෑන් එකක් මේක. මේ පෙන්වන මිල්ක් පොට් එක ඇත්තට මම නම් කිරි උණු කරන්න වාගේ දේවල් වලට නෙමෙයි, මේකත් මම කරි වර්ග හදන්න තමා ගත්තේ. පරිප්පු 500ක් විතර එකපාර උයා ගන්න පුළුවන් මේකේ. ඉතින් හොඳ තත්ත්වයේ තියෙනවා. නන්ස්ටික් ටිකක් බරට තියෙන්න ඕනේ. ඉතින් හොඳ බරකිනුත් තියෙනවා. මේක මම බලලා තමා ගත්තේ. ගත්තු හැටි කියන්නම්කෝ. ගත්තේ ඇත්තටම මේක සීට්ටුවක්. මොකද මගේ ආර්ථික මට්ටම, මම ගෙදර ආර්ථිකය හසුරුවන හැටි මං ඔයාලත් එක්ක මීට කලින් ඕන තරම් කතා කරලා තියෙනවා. ඉතින් එකපාර මුදල් දීලා මට මේ වාගේ දෙයක් කරන්න හරි අමාරුයි. ඒ නිසා සීට්ටු ක්‍රමය කියන්නේ ඒ වාගේ අපහසුතා තියෙන අයට ගොඩක් හොඳ ක්‍රමයක්. ඉතින් රුපියල් 500 ගානේ දීපු සීට්ටුවක් තමයි මේ. ඉතින් රුපියල් 500 ගානේ දීලා හරියටම කොටස් 20ක් තිබුණා. කොටස් 20යි රුපියල් 10 10යි එතකොට එකතු වෙන්නේ මෙන්න මේ සෙට් එක. අපිට ගොඩක් ලාභෙට හම්බුණා. දැන් මේ සීට්ටුව පටන් ගන්න ගොඩක් දවස්, ගොඩක් මාස ගාණක් වෙනවා. මට සාමාන්‍යයෙන් සීට්ටුවලදී අවසාන හරිය නම්බර්ස් තමයි වැටෙන්නේ. ඉතින් ඒ නිසා ගෙවලා ගෙවලා අවසානෙට හම්බෙන්නේ. ඉතින් රුපියල් 10 10ක් තමයි සීට්ටුව. මේ භාජන සෙට් එක ඒ සීට්ටුවේ ගොඩ ඒ ඔක්කොම අතරේ බෙදෙන නිසා ඒ කඩේ මුදලාලිට ඒක ලාභයි. ඒ නිසා එයා මේ එක සෙට් එකක් රුපියල් 8500ට තමයි දුන්නේ. ඉතින් එයාට එකපාර සෙට් ගොඩක් අලෙවි වෙන නිසා එයාට පාඩුවකුත් නැහැ, අපිට පාඩුවකුත් නැහැ. හැබැයි මේක මිල ගණන් වැඩි වෙන්න කලින් ලංකාවට ආපු තොගේ තිබ්බ දේවල් තමයි. නිසා තමයි මේ තරම් අඩුවට අපිට හම්බුනේ. ඉතින් මේ විදිහට ගන්න හැම නන්ස්ටික් පෑන් එකම මුලින්ම මම කරන්නේ හොඳට ඩිෂ්වස් දාලා හෝදනවා. ලේබල් හරි මෙයාලවලා තියෙනවා ඔක්කොම ගලවලා හොඳට සෝද ගන්නවා. හොඳට සෝදලා ඒ දාපු විම් අයින් වෙන්නත් හොඳින් හෝදලා ඊට පස්සේ
හොඳ කපු රෙද්දකින් මේ හැම එකක්ම ඇතුල් පැත්ත පිටපැත්ත මේ හැන්ඩල් හැම තැනකම රැඳිලා තියෙන වතුර මම පිහදා ගන්නවා. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. මේකේ හැම තැනකම රැඳිලා තියෙන වතුර ටික හොඳින් පිහදාලා ඊට පස්සේ තමා අපේ මේ සීසන් කරන විදිහ පටන් ගන්න යන්නේ. ඉතින් ඇත්තටම මේක එක එක්කෙනා එක එක විදිහට කරනවා. කොයි විදිහෙන් හරි කමක් නැහැ, මේක වෙන්නයි ඕනේ. මොකද මේ නන්ස්ටික් කෝටින් එක පළවෙනි පාරට රත් වෙනකොට අමුතු සැරක් වගේ දෙයක් නිකුත් වෙනවා. ඉතින් ඒක ආහාරයට එකතුනොත් හොඳ නැහැ. ඒක විද්‍යාත්මකව ටිකක් දිග කතාවක්. ඒ නිසා මම මේක වෙන හැටි විතරක් අද කියන්නම්. ඔන්න ඔය විදිහට පිහදාගත්තු පෑන් ටික අපි මේ විදිහට ලිපේ තියලා පොල් තෙල් තේ හැන්ද ගානි විතර දාලා විනාඩියක් විතර මද ගින්දරේ රත් කරනවා. ඊට පස්සේ ලිප ඕෆ් කරලා ඔන්න ඔය පේන විදිහට ටිෂු පේපර් දෙක තුනක් එකට එකතු කරලා ඒකෙන් අර තෙල් ටික වාජනේ වටේම හොඳට අතුල්ල ගන්නවා. ඉතින් අත ගොඩාක් තද කරන්න එපා. සාමාන්‍යයෙන් තෙල් තේ හැන්දක් තේ හැන්දකට වඩා අඩුවෙන්, ඒ කියන්නේ වාජනේ සයිස් එක අනුව බොහොම පොඩ්ඩක් දාගන්න. ඔන්න ඔය විදිහට හැම තැනක්ම පිරිමදෙන්න ඕනේ. ඊට පස්සේ ලිපෙන් අයින් කරගන්න. ලිපෙන් අයින් කරලා වතුර එකට එහෙම අල්ලන්න එපා. හොඳින් නිවෙනකන් පැත්තකට කරලා තියන්න. ඉතින් ඔන්න ඔය විදිහට පැයක් එකහමාරක් යනකොට ඔන්න ඔය වාජන ටික නිමෙනවා. ඒ වාජන ටික නිමුණට පස්සේ අපිට පුළුවන් මේක නැවත ඩිෂ්වොෂ් දාලා හොඳින් සෝදගන්න. ඉතින් එතකොටත් තද ටිකක් රළු පංච කෑලි පාවිච්චි කරන්න එපා. බොහොම මෘදු පංච කෑල්ලක් පාවිච්චි කරලා ඔන්න ඔය විදියට හොදලා වතුර බේරුණාට පස්සේ නැවත අපිට සුපුරුදු පරිදි පාවිච්චියට ගන්න පුළුවන්. හැබැයි ඉතින් මතක තියාගන්න, මොන විදිහෙන් හරි කමක් නැහැ, මෙන්න මේ විදිහේ නන්ස්ටික් පෑන් ඔයා පාවිච්චි කරනවා නම් එක එක ක්‍රම තියෙනවා. මේ එක ක්‍රමයක් විතරයි, මොන ක්‍රමයකට හරි කමක් නැහැ. මේ පෑන් ටික පදම් කරලම පාවිච්චියට ගන්න. ඉතින් ඔය වැඩ සේරම ඉවර වෙලා වොෂ් එකකුත් දාගන්නකොට ඔන්න මගේ ටාගට් ටයිම් එකෙන් තව පැය භාගයක් ඉතුරු වෙලා තිබුණා. මම ටාගට් කරේ දවල් එකහමාර. මොකද බබාලා ඉස්කෝලේ අරිනව එකහමාරට, ගෙදරින් එකහමාරට ගියපුවාම හොඳටම ඇති මට ඒ දෙන්නව ගන්න. ඉතින් ඒ නිසා එකහමාර ටාගට් කරාට එක වෙනකොට මගේ වැඩ ටික ඉවර වෙලා මටත් වොෂ් එකක් දාගන්න පුළුවන් වුණා. ඉතින් ඒ ඉතුරු වෙච්ච ටයිම් එක මේ ටයිම් එකක් විදිහට පාවිච්චි කරන්නත් මං අමතක කරේ නෑ. ඉතින් මේ විදිහට පොත් තියෙනවා අපේ ගෙදර. අපේ ලොකු දෝණී ලයිබ්‍රරියකින් ගේන පොත්. හැබැයි ගොඩක් පොත් කියවගන්නේ බාගෙට මං. හේතුව ඉතින් ලයිබ්‍රරියකේ දින ටික ගත වෙනකොට එයා පොත් ටික ගිහින් දෙනවා, මං හැමදාම බාගෙට කියවලා. ඉතින් මේ දවස්වල උත්සාහ කරනවා කොහොම හරි මේ සති දෙකට ගෙනත් තියෙන පොත් දෙක කියවලා ඉවර කරගන්න. මොකද එයත් කියවනවා, මාත් කියවනවා. ඒ අතරේ කොච්චර ලොකු පොත් උනත් තේරෙන්නේ නැති උනත් අපේ චූටි දෝනිත් කියවනවා. ඒ නිසා අපේ ගෙදර අපි හතර දෙනාටම පොත් කියවන පුරුද්ද නම් බොහොම සැරට පිහිටලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට පොතකුත් එක්ක අද උදේ වරුව අවසන් කරන්න මට පුළුවන් වුණා. ඇත්තටම ගොඩක් සතුටුයි මේ වෙනකොට. මම මගේ ටාගට්ස් කවර් කරලා හිතේ දුකක් නැහැ. සියල්ල සම්පූර්ණයි. ගේත් තිබ්බ වාගෙම තියෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි ඔය වාගේ දවස්. අපි කාටත් එනවා. ඉතින් ඔය වාගේ දවසක් ඔන්න ඔය විදිහට කල්පනා කරගන්න බලමු කියන එක තමයි මම අද කියන්න උත්සාහ කරේ. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ගොඩක් වෙලා ඔයාලත් එක්ක හිටියානේ. ආපහු ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරන් මම එනවා ඔයාලව බලන්න. එතකම් පරිස්සමින් ඉන්න. බුදුසරණයි ඔයාලා හැමෝටම.